අප මාතෘභූමියට ගෞරවයක් ගෙනා ආදරණීය සොයුරිය දියණිය නිලානි රත්නායකගෙන් ඒ වගේම මෙම දෙමාපියන්ගෙන් ඒ වගේම මෙම උත්සවය අභිමානයෙන් සංවිධානය කළ අපේ ගෞරවනීය ප්‍රාදේශීය ලේකම්තුමිය සහ එම කාර්ය මණ්ඩලයේ සියලුම මහත් මහත්මීන්ගෙන් අවසරයි. ඒ වගේම පැමිණ සිටින ඔබ සැමගෙනුත් අවසරයි. අද දිනේ ජයග්‍රහණය ලබා අප මෞතිකට කීර්තියක් අත්කර දුන් එම පීඩිකාව නිලානි සොයුරිය වෙනුවෙන් අපට මෙවැනි වූ පිළිගැනීමේ උත්සවයක්ට සහභාගී වෙන්න ලැබීම ඉතාම ගෞරවයක්. ඇයි මන්ද කියනවා නම් ඇය මෙවර නේපාලයේ කත්මන්ඩුවරදී ලබාගත් එම රන් පදක්කම් දෙක ඉතාම වටිනවා. ඒකට හේතුව මමත් මේට වසර 16කට පමණ උඩදී සබරගමු පළාත නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික්කයට මීටර් 10,000 රන් පදක්කම මීටර් 5,000 ලෝකඩ පදක්කමත් මට ගෙනත් දෙන්න පුළුවන් වුණා රත්නපුර දිස්ත්‍රික්කය වෙනුවෙන්. ඉතින් ලංකාව නියෝජනය කළ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාගත් ගෞරවය ජයග්‍රහණ සියල්ල ලංකාවට උරුමයි. ඒ වගේම අපි රැකගෙන ඒ ක්‍රීඩාවේ ජයග්‍රහණය නිලානි සොයුරිය රත්නපුරයට රැගෙන එක තවත් අපි උද්දාමයට උදම් අනන්න පුළුවන් අවස්ථාවක් ඇටියට තමයි මම දකින්නේ. ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් නිලානි සොයුරිය මීටර් 1500ක් 5000ක් රන් පදක්ක ලබා ගන්න අවස්ථාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තව ක්‍රීඩකයෙක් ක්‍රීඩිකාව සමන් ක්‍රීඩිකාවක් ටයිකොන්ඩෝ ඉසව්වේ රන් පදක් ලෝකඩ පදක්කමත් ලංකා මීටර් 10,000 ඉසව්වේ ලෝකඩ පදක්කමත් දිනාගෙන අප රත්නපුරයට කීර්තියක් අත්කර දුන්නා. එම ක්‍රීඩිකාවන් දෙපළක් මේ වෙලාවේදී මම ඉතාම ගෞරවයෙන් මතක් කරනවා. ඒ වගේම උන්ට උන්ගේ අනාගතය සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සොයුරිය ක්‍රීඩාවේ ජයග්‍රහණ ලබන්න පහසුයි. ඒ වගේ මෙතන රැකගන්න එක තමයි අපහසු. මම හිතන්නේ ඔබ ලංකාව කොහේ නියෝජනය කළත් සබරගමුවේ කිව්වහම පොඩ්ඩක් අපි ඔබල දිහා බලනවා වැඩිපුර. ඇයි ඒ අපිත් මේ රටට කීර්තියක් ගේන වෙලාවේ සබරගමුවට එහෙම නැත්නම් රත්නපුර දිස්ත්‍රික්කය ගැන තාම ආඩම්බරයෙන් කතා කරපු ක්‍රියා කරපු නිසා. ඉතින් ඒ වගේම මං අද දිනේ මේ ඔබේ ජයග්‍රහණය අපි සියලු දෙනා වෙනුවෙන් භුක්ති විඳින අතර මං ඔබට කියන්න කැමති අර කිව්වා වගේ මේ ජයග්‍රහණය රැකගෙන ඉදිරියේදී පැවැත්වෙන ආසියානු දකුණු ආසියානු ඒ වගේම ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී පවා නියෝජනය කරමින් රටට කීර්තියක් අත්කර දෙන්නට මේ දක්ෂතාවය රැකගෙන මීටත් ඉහළ ශ්‍රී ලංකා වාර්තාවලට දකුණු ආසියානු ආසියානු වාර්තාවලට කියලා මේ රටට මව්බිමට කීර්තියක් ක්‍රීඩාවෙන් අත්කර දීමට ඒ වගේම ක්‍රීඩාවේ ගෞරවය රැකගෙන ඉදිරියට යාමට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම මේ අවස්ථාවේදී ඔබට ප්‍රාර්ථනා කරනවා. මගේ දෙමව්පියන්ටත් ඒ වගේම මේ දරුවා ලබා දී කීර්තිය වෙනුවෙන් ඒ දරුවා අපිට ලබා දීම ගැන මේ දෙමව්පියන්ටත් ඉතාම ගෞරවයෙන් ආශිර්වාද කරනවා. ඒ වගේම කරනවා ඕම ස්තුතියි සියලු දෙනාට. Thank you.
තියෙනවා.